එදා සමය වසරේ මැයි මාසයේදී අපේ ත්‍රිවිධ හමුදාව 30 වසරක් පුරා පැවති කුරු යුද්ධය නිමා කරනු ලැබුවා. එම වසර 30 පුරාවටම මව්බිමේ නිදහස දිනා ගැනීම වෙනුවෙන් රණවිරුවන් 100,000 ගාණක් ජීවිත පූජා කළා. ඒ වීරෝදාර රණවිරුවන් අතුරින් ටෙන්සිල් කොබ්බෑකඩුව නම් සෙන්පතියාට හිමි වෙන්නේ සුවිශේෂීම ස්ථානයක්. මීට වසර 28කට පමණ පෙර අරාලි තුඩුවේදී සිදුවුණු බොම්බ විපිරීමක් නිසා අභාවයට පත් වූ එතුමා මෙරට යුද හමුදා ඉතිහාසයේ තුල බිහි වුණ දක්ෂතම නිලධාරීන් අතුරින් කෙනෙක් කියලා මට කියන්න පුළුවන්. එම නිසා කොබ්බෑකඩුව රණවිරුවා යුද බිමේදී පෑ දස්කම් පිළිබඳ අදටත් බොහෝ දිනා කතා කරන්නේ ඉතාමත් ගෞරවයෙන්. 1940 වසරේ ජූලි 27 වෙනිදා මහනුවර ගුණෑපාන පමුණුගම වලගු දරූපතක් සිදු වුණා. එදින තෙල් දෙනී ලොකු බණ්ඩා කොබ්බෑකඩුව නිලමෙතුමාට සහ අයෝනා රත්පත්ති මැතිනියට දා වූ උපන් පිරිමි දරුවාට ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව යන නම තබනු ලැබුවා. කුඩා කල සිය මාපියන්ගේ චුරුලී හැදී වැඩුණු ඩෙන්සිල් නම් ලදරුවා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් කරනු ලැබුවේ ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහායි. පාසල් සමයේ අධ්‍යාපන කටයුතු වලට මෙන්ම ක්‍රීඩාවටද එකසේ හපන් කම්පය ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් මේ සිසුවා පාසලේ රග්බි ක්‍රිකට් සහ හොකී යන කණ්ඩායම් වල නිත්‍ය සමාජිකයෙකු බවට පත් වුණා. කුඩා කල සිටම මනා හික්මීමකින් යුතු ක්‍රියාශීලී සිසුවෙකු නොවහු පාසල් අධ්‍යාපනයේ හමාර කිරීමෙන් පසුව සිය ජීවන වෘත්තිය ලෙස තෝරාගනු ලැබුවේ ආරක්ෂක අංශයයි. 1960 වසරේදී කැඩට් නිලධාරියෙකු ලෙසින් යුද හමුදාවට එකතුරු ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් තරුණයා දියතලාවේ යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයේ මූලික පුහුණුව හදාරනු ලැබුවා. එන අතුරුව වැඩිදුර පුහුණුව සඳහා මහා බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදා අකඩමියට යාමට ඔහුට වර හිමි වුණා. ඔහු එලෙස ගොස් යලි ලංකාවට පැමිණියේ 1962 වසරේදී. විදේශ රටකදී මනා පුහුණුවක් ලැබීමෙන් පසුව දෙවන ලුතිනින්වරයෙකු ලෙසින් උසස් වීමක් ලබාගත් ටෙන්සිල් තරුණයා මුලින්ම සම්බන්ධ වුණේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායටයි. එදා සිට කැපවීමෙන් සිය රාජකාරී කටයුතු කළ කොබ්බෑකඩුව තරුණයාට 1966 වසරේදී කිසි දිනක බලාපොරොත්තු නොවන ආකාරයේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එහිදී ඔහුට විරුද්ධව එල් වූ චෝදනාව වුණේ කුමන්ත්‍රණයක් මගින් රජය පෙරළීමට උත්සාහ කිරීම යන්නයි. එම අවස්ථාවේදී ඩෙන්සිල් කොබ්බෑකඩුවට එක එක අභූත චෝදනා එල්ල වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අනිවාර්ය නිවාඩු යවන්න එදා රජය තීරණය කළා. නමුත් 1970 වසරේදී සමගි පෙරමුණ රජය බලයට පත්වීමත් සමග ඩෙන්සිල් කොබ්බෑකඩුව නිලධාරියාව යළි සේවයට කැඳවනු ලැබුවා. ඉන් වසර කිහිපයක් ගතවන තුරුම උතුරු පළාතේ යම් නාඳුනන කල්ලියක් විසින් කඩා කප්පල්කාරී ක්‍රියාවක් සිදු කරන්නට පටන් ගත්තා. එලෙස උතුරු කොරේ ගිනියම් බෙවින් පැවති කාලයේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් යාපනයේ නගර අධිපති ඇල්ෆ්‍රඩ් දොරයප්පා ඝාතනය කෙරෙන්නේ 1975 වසරේදී. එම ඝාතනයත් සමග උතුරේ සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයේ යම් වර්ධනයක් දක්නට ලැබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 70 දශකයේ අගභාගයේ වන විට ඊළාම් යුද්ධය ආරම්භයේ සිදු වුණා. මුල් අවධියේදී මුසල්මානි ඉදිරියට ඇදුණු යුද්ධය ප්‍රචණ්ඩ ස්වභාවයක් ගන්නේ 1983 වසරේදී සිදුවුණු කළු ජූලියස් සමගයි. ඒ වන විට අධ්‍යක්ෂීම් රසක් ලබාගෙන සිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව යන නම ඇසුණු සැනින් කාගෙත් මතකයට එන්නේ ඔපරේෂන් ලිබරේෂන් දිවස්. 1972 දී 1987 වඩමාරච්චි සටනයි. එම ක්‍රියාන්විතයේදී වන්නි බලසේනාවට අණදුන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතායි. එදා ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රහාර හමුවේ අන්ත අසරුණුන ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදීන්ව ඉන්දිය රජය විසින් බේරාගනු ලැබුවා. එදා ඉන්දිය රජය ලංකා ගුවන් සීමාවද ආක්‍රමණය කරමින් සිදු කළ බලපෑම් නිසා මෙහෙයුම අතරමඟ නැවැත්වීමට සිදු වුණේ ඉතාමත් අවාසනාවන්ත අයුරකින්ය. ඒ වඩමාරච්චි සටනින් පසුව කොබ්බෑකඩුව විරුවාගේ නම කියවුණු ප්‍රධානම සටනක් වුණේ ක්ලීන් ස්වීප් ක්‍රියාන්විතයයි. 1990 වසරේදී ශ්‍රී ලංකා රජය සහ කොටු සංවිධානය අතර සාම සාකච්ඡා පැවැත්වුණා. එම සාම සාකච්ඡා අතුරතුර හිතුවක්කාරී ලෙස ක්‍රියා කළ කොටි ත්‍රස්තවාදී නැගෙනහිර පළාතේ පොලිසිවලට පහර දීලා
ඒ ප්‍රදේශයේ බලය අල්ලගත්තා. එහෙදි යවුන් විසින් පොලිස් නිලධාරීන් 600ක්ම අමු අමුවේ මරා දමන්නට කටයුතු කරා. එදා නැගෙනහිර අහිමුණු බලය යළි අල්ලා ගැනීමේ වගකීම පැවරුණේ පෙන්සිල් කොබ්බෑ කඩුවටයි. නැගෙනහිර සටන් බිම කොටස් හතරකට බෙදමින් මනාව සැලසුම් ක්‍රියාන්විතය සාර්ථක අවසන් කිරීමට හැකි වුණේ නැගෙනහිර කොටි ත්‍රස්තයන්ගෙන් බලය බිඳ දැමමින්. රණශූරත්වය තුළින් සතුරාව මවිත කළ කොබ්බෑ කඩුව නම් සෙම්පතියා 1991 වසරේදී අලිමංකඩ මුදා ගැනීම සඳහා සිදු කළ බලවේග නම් ක්‍රියාන්විතය සඳහා විශිෂ්ට නායකත්වයක් ලබා දුන්නා. එම නිසාම කඳුර යළි අත්පත් කර ගැනීමට අපේ හමුදාවට හැකි වුණා. පෙන්සල් කොබ්බෑ කඩුව නම් සෙම්පතියා සටන් බිම තුලදී ලේසියෙන් පසුබසින කෙනෙක් නම් නෙමෙයි. ඔහු සෑම විටම සිය සෙබළුන්ව දිරිමත් කරමින් ක්‍රියාන්විත ඉදිරියටම අරගෙන යන රණශීරුවෙක් වුණා. එහිදී ඔහු යටතේ සිටි සෙබළුන්ට ළමයි යනුවෙන් ආමන්ත්‍රණය කරමින් ඔහු වඩාත් ලෙන්ගතුව කටයුතු කළේ. ඔවුන්ගේ චිත්ත ධෛර්යය තව තවත් වැඩි කිරීමටය. එසේම තුවාල ලැබූ සෙබළුන්ට පීක්මෙන් සැලකූ මෙම සෙන්පතියා ඔවුන්ව ප්‍රතිකාර කරා යොමු කර ඔවුන්ගේ සැපදුක සොයා බැලීමටද කටයුතු කර බව ඉතාමත් ප්‍රසිද්ධ කාරණයක්ය. එසේම යුදබිම්වල සිටි නිරාවුද සිවිල් වැසියන්ට කරුණාවන්ත වූ නොහු කොබ්බෑකරුව රණවිරුවා ඔවුන්ගේ ආදරය නොවඩුව දිනාගත්තා. 1992 වසරේ අගෝස්තු මාසය වන විට ෆයිනල් කවුන්ඩවුන් නම් දෙවැන්ත ක්‍රියාන්විතය සඳහා කොබ්බෑකඩුව ප්‍රමුඛ හමුදා ප්‍රධානීන් පෙවරුමත් සකස් කරමින් සිටියා. 1992 වසරේ අගෝස්තු 8 වෙනිදා කොබ්බෑකඩුව ඇතුළු නිලධාරීන් පිරිසක් යාපනයේ අරාලි තුඩුවට ගියේ රහස් සාකච්ඡාවක් සඳහායි. එම සාකච්ඡාව අවසන් වී යළි පැමිණෙන ගමනේදී ඔවුන් ගමන් කළ ජීප් රථය බිම්බෝම්බයකට හසු වුණා. තුවාල ලැබූ කොබ්බෑකඩුව විරුවාව හෙලිකොප්ටරයකින් ගෙන ගොස් පලාලි රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු එහි මූලික ප්‍රතිකාර ලැබන අතරතුරදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් වෙමින් සිටියා. නමුත් එදා ඔහු කොළඹ රැගෙන යමින් සිටි හෙලිකොප්ටරය ශ්‍රී ජයවර්ධනපුර රෝහල අහසේ කරණම් ගසා අවසානයේදී කොළඹ ජාතික රෝහල වෙතයි. විශාල ප්‍රමාදයකින් පසුව රෝහල්ගත කර කොබ්බෑකඩුව විරුවාව බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක නිරත වුණා. එය සාර්ථකුනේ නැහැ. අවසානයේ ලක්වාසී දුක් සයුරේ ගිල්වමින් කොබ්බෑකඩුව වීරයා පස්වරුවේ 1:30ට පමණ සදහටම දෙනෙත් පියාගත්තා. ඩෙන්සල් කොබ්බෑකඩුවගේ මරණය සිදුවුණු ආකාරය පිළිබඳව බලවත් සැකයක් එකල සමාජය තුල පැවතුණා. ඔහුගේ මරණය සම්බන්ධ විවිධ පාර්ශ්ව විවිධාකාරයේ චෝදනා එල්ල කරා. එහිදී වඩා සැකි සහිත සිදුවුමුනේ ඔහු රෝහල්ගත කිරීම සඳහා සිදු ප්‍රමාදයයි. එසේම බෝම්බ පිපිරීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ දේශීය පරීක්ෂකයන් පුපුරාගේ බිම් බෝම්බයක් බව සඳහන් කළත් විදේශීය පරීක්ෂකයාගේ නිගමනය වුණේ ඒ බිම් බෝම්බයක් නොවන බවය. එම නිසා අදටත් පෙන්සල් කොබ්බෑකඩුව රණශූරයාගේ හදිසි මරණය අභිරහසක් වෙලා පවතිනවා. ලාංකිකයන්ගේ අවාසනාවකට එදා කොබ්බෑකඩුව වීරයා හදිසියම නික්ම ගියත් ඔහු කළ වීරකම් නම් ඉතිහාසය තුළ හැමදාමත් බැබලී පවතිනවා කියලා කිසිදු සැකයක් නැහැ.